පොලිස් ළමහ කාන්තා කාර්යංශයේ විසින් ළමයින් සම්බන්ධ අශ්ලීල සහ අසභ්‍ය දර්ශන හෝ ඡායාරූප අන්තර්ජාලයට එකතු කිරීමට අදාළව විශේෂ විමර්ශන සිදු කරනු ලබනවා. ඒ වගේම පොලිස් ළමහ කාන්තා කාර්යංශයේ ඇති විශේෂ ඒකකයේ සහ නව තාක්ෂණික උපකරණ මගින් ලංකාවේ කුමන ප්‍රදේශයක සිට එවැනි අශ්ලීල දර්ශනයක් අන්තර්ජාලයට කුමන උපකරණයක් මාර්ගයෙන් එකතු කළත් එම අවස්ථාවේදීම ඒ පිළිබඳව හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා එවැනි ක්‍රියා සිදු කිරීමෙන් වළකින් ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම පෙරේදා දිනේදී බඩල් කුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු විසින් මෙවැනි අශ්ලීල දර්ශන 500ක් පමණ අන්තර්ජාලයට මුස්කර ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ. එවැගේම ඔහු විවිධ ව්‍යාජ මුහුණු පොතේ ගිණුම් ඔස්සේ මෙම දර්ශන එකතු කර තිබෙනවා. ඔහු ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. තවත් එවැනිම පුද්ගලයින් 10 සම්බන්ධයෙන් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඔවුනුත් මෙම ඉදිරි සතිය ඇතුළතදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. විශේෂයෙන්ම එක් පැත්තකින් මෙම අශ්ලීල දර්ශන අන්තර්ජාලයට අප්ලෝඩ් කිරීම නැතහොත් උඩුගත කිරීම මගින් අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ වරදක් සිදු කරනු ලබනවා. එවගේම ලංකාවේ අපරාධ නීතිය වන දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කරනු ලබනවා. මීට අමතරව එම දර්ශනයට අදාළ ළමයා ලංකාවේ සිටින ළමයෙකු වේ නම් ඔහුට එම ලිංගික අතවර හිරිහැර හෝ අපයෝජන කිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයක්ද සිදු කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් පැය 24 පුරාම ශ්‍රී ලංකා පොලිසිය විමසිල්ලෙන් පසු වෙනවා. ඒ වගේම අන්තර්ජාලයට එවැනි තොරතුරු එකතු කරන පුද්ගලයින් පිළිබඳව නිසැකවම අනාවරණය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.